ගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද අපේ කොටස් වලින් තමයි ගත්තත් එහෙම ඔයගොල්ලෝ එකතුලා තියෙන live at 9 CSE Daily News channel එකත් එක්ක ඒ සයෙක් ගත්තත් එහෙම 10714 කින් තමයි අවසාන වෙන්නේ ඒකක 30ක වර්ධනයක් තියෙනවා S&P SL 20 දර්ශකයේ 3098 කින් අවසානනේ 1014 ක වර්ධනයක් total turnover එක ගත්තත් එහෙම මිලියන 768ක් විතර අවසන් වෙනවා total volume එක මිලියන 29යි trades 9200 9294ක් පෙර දිනට සාපේක්ෂව ගත්තොත් ට්‍රේඩ්ස් 2000ක් විතර වර්ධනයක් තියෙන ඇත්තටම ඒක පොඩ්ඩක් හොඳ තත්ත්වයක්. ඉතින් පෙර දිනට සාපේක්ෂව බයි සෙටල්මන්ට් එක 56කින් වගේ තමයි අවසාන වෙන්නේ. එතකොට අපි මේකේ ටෙක්නිකල් වලට ගියොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති ASI එක ගත්තොත් එහෙම තවමත් අපිට බොලින්ජර් බෑන්ඩ් එකේ පෙන්නන්නේ හෝල්ඩ් ලකුණක් තමයි. එතකොට බොලින්ජර් බෑන්ඩ් විත් එක හෝල්ඩ් ලකුණක් පෙන්නනවා. ඒ වගේම MACD එක ගත්තත් තවම හරියටම අපිට කියාගන්න බෑ කොතනද ඉන්නේ කියලා. හෝල්ඩ් තමයි පෙන්නන්නේ. RS එක පොඩි පොසිටිව් ට්‍රෙන්ඩ් එකක් තිබ්බත් මැද හරියේ තියෙන එකත් ඉතින් හෝල්ඩ් තමයි ගන්නේ. OBV එක ගන්න පෙන්නනවා. මේ ටික අපි හියුජ් සෙලින් ටිකක් ගියා. අතන අපේ යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ හියුජ් සෙලින් ටික ගියේ ඇතුලේ ගිය ක්‍රොසින් ටිකක් හින්දා කියලා. ඉතින් ඒක thank you news එක දුන්නට අතන මමත් කලින් දවස් ටිකේ මාකට් එක බැලුවේ නැහැ. ඒකින්ද මට තේගෙන අවබෝධයක් තිබුණේ. ඒත් ඉතින් අන්න එකයි ඩේලි මාකට් එක බලන්න පුළුවන් නම් වර්ධනේ ඒකේ වටිනාකම තියෙන නැත්නම් අපි දන්නේ නැහැ දැන් මේ හරිය ගත්තොත් එහෙම ඇයි මෙච්චර වොලියුම් ටිකින් ගියේ සහ මේ OBV එක කඩාගෙන වැටුනේ කියලා. ඒක thank you thing ඇයි news එකට. ඒ වගේ ඕගොල්ලෝ දන්න news තියෙනවා නම් දේවල් තියෙනවා නම් එකතු කරන්න අපි ඔක්කොම එකතු වෙලා මේ channel එක කරගෙන යමු. comment එකක් හැමෝගෙම අපි බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ දන්නවා නම් දැනුම share කරගන්න. එතකොට තව කෙනෙක්ට දැනගන්න පුළුවන්. එතකොට අපි හැමෝම දැනුමෙන් පිරි කොටසක් වෙනවා මේ අපේ YouTube channel එක බලන්නේ. මේක ඕගොල්ලන් විතරක් නෙවෙයි මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම ලංකාවගෙම බලාපොරොත්තු තමයි ෂෙයා මාකට් එක ගැන නිවුස් ගැන channel එක මේක වෙන එක. ඒකට ඉතින් ඕගලන් contribution එක දෙන්න මම අනිත් අයටත් බෙදා හරිනවා මේ දේවල්. thank you අපේ comment එක දීපු එක්කෙනාට. අපි නිවුස් වලට ගියොත් එහෙම අද ඇත්තටම වැදගත් නිවුස් ගොඩක් අපි දැක්කා. නිවුස් වලින් එකක් ගත්තොත් එහෙම ඕ නිවුස් වලට යන කලින් ගත්තොත් market contribution to SPI ගත්තොත් පොසිටිව් කන්ට්‍රිබියුටර්ස්ලා 82ක් කියලා තියෙනවා. නෙගටිව් කන්ට්‍රිබියුටර්ස්ලා 70ක් කියලා තමයි අපි දක්ින්නේ. පොසිටිව් එකේ මුලින්ම තියෙනවා මෙල්ස්ට්‍රකොප් එක, රිච් එක, හේරිස් එක, ස්ක්‍රැප් එක, ඒ වගේම හේ කැබ් එක. නෙගටිව් ගත්තොත් එහෙම කමර්ෂල් බැංක් එක, LOLC, එච්කන් ස්පේස්, එතකොට CRG එක, එක්ස්පෝ එක පෙන්නනවා. අතන මම දැක්කා ආශය කියලා දාලා තිබ්බා මේ ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ෆොරින් බයින් සෙලින් අපි ඒකටත් ගියොත් එහෙම සමරි එකක් විතර ෆොරින් පර්චේස් මිලියන 93යි ෆොරින් සේල්ස් ගත මිලියන 159ක් තියෙනවා. නෙට් අවුට්ෆ්ලෝ එකක් තියෙන මිලියන 65ක වගේ. අපි ගත්තොත් එම් ෆොරින් පර්චේස් වල උඩින්ම ඉන්නවා ඩිස්ටිලර්ස් එක MGT AIC සේරා ඒ ටික තමයි තියෙන්නේ. සේල්ස් වලින් ගත තුලින්ම සම්පත් JKH කමර්ෂල් එක්ස්පෝ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි නිවුස් කියන්නේ අනවුස්මන්ට් එකට ගත්තොත් එහෙම අපොයින්ට්මන්ට් ඔෆ් ඩිරෙක්ටර් තියෙනවා හෙරිස් එකේ. වගේම කැපිටල් හෝල්ඩින් ඉදින්බයි ඩිරෙක්ටර් තියෙනවා සිටි හෝල්ඩින්. ටික තමයි අපි තුන්වෙනිදා මේන්ලිම දකින්නේ. රෙසිග්නේෂන් ඔෆ් චෙයාර්පර්සන් පෙන්නනවා පෙගාසස් හොටෙල් එකේ. තව ඉතින් වැදගත් දෙයක් තියෙනවා විතරක් අපි බලමු. රෙසිග්නේෂන් ඔෆ් චෙයාර්පර්සන් බිලා ෆස්ට් කැපිටල් රෙෂර් එකේ. ඊට පස්සේ අපි දැක්ක අතර මහ බැංකුවෙන් දාලා තිබ්බ ට්‍රෙෂරි බිල්ස් කොහොමද කිරි වෙලා කරන්ට් ඔප්ෂන් එක ලාස්ට් ඔප්ෂන් එකට වඩා තවත් අඩු වෙලා තියෙන ට්‍රෙෂරි බිල්ස් ඔකට පේනවා ඇති. එන්න අඩු වෙන කතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාස 3 දින 90 91 එක තමයි ට්‍රෙෂරි බිල්ස් අඩු වෙලා තියෙන්නේ 14.45කට වගේ ඇහිලා තියෙනවා. අපි එතකොට තව නිවුස් එකක් දැක්කා රෙකෝඩ් ඩික්ලයින් ඉන් ග්‍රේන් ප්‍රයිස්. ඇත්තටම ඒ කියන්නේ ධාන්‍ය වල මිල අඩු වෙලා තිනවා. මේක මේ කේස් ෆුඩ් ක්‍රයිසිස් එකක් එන්න පුළුවන් කියලා ඉවරලා. එතකොට මේකත් ඉතින් නිවුස් එකක් අපිට මේක බලන්න වෙනවා මේ වගේ දේවලුත්. මෙතනින් එහාට ගිහිල්ලා අපි බලුවොත් එහෙම මෙන්න මේක ඉතාම වැදගත් නිවුස් එකක් කියලා මම දකිනවා. මුළු ලෝකේ පුරාම ගත්තොත් එහෙම බලන්න මේ 2024 අවුරුද්දේදී ඡන්ද එනවා. එතකොට ලෝක ආර්ථිකයේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ වගේම තමයි ආර්ථිකයේ වෙනුවෙන් ඕගොල්ලෝ දන්නවා ඇති මේ ඇත්තටම මේ යුද්ධ වෙන්නේ ආර්ථිකයේ හින්දා. දැන් ලෝක පුරාම අපි දන්නවා දැන් රුසියාව යුක්රේන අතර යුද්ධයක් වෙනවා. ඒ වගේම අපි දකිනවා ඊශ්‍රායලය පලස්තීන අතර යුද්ධයක් තියෙනවා. ඒ වගේම
යේමනය සහ ලැබු ගමනාගමනය අතර තියෙන. එතකොට චීනය පිලිපීනය ඇවිරෙන්න යනවා. එතකොට චීනය ජපානය අතර තියෙන යම් කිසි මේවා ඒ වගේ ඉතිං යුද්ධ හුඟක් වලට බලපාන්නේ කවුරු කොහොම කිව්වත් ආර්ථිකය. ඉතින් මේක අපේ ෂෙයා මාකට් එකටත් යම් කිසි විදිහකට බලපාන්න ඉඩ තියෙනවා. දැන් බලන්න මෙතන ගත්තොත් එහෙම යුරෝපා කන්ට්‍රි වල ගොඩක් ඒවායේ ඡන්ද එනවා. ඒ වගේම රුසියාවේ ලබන අවුරුදු ඡන්දයක් තියෙනවා. චීනේ තියෙනවා. ඉන්දියාව, ලංකාවේ නෝ අපි දන්නවා. ඒ වගේම එංගල කොහෙද USA වල තියෙනවා. එතකොට මේ ඔක්කොම ඡන්දත් එක්ක ලබන අවුරුද්ද ලොකු වෙනසක් ආර්ථිකයේ වෙන්න ඉඩ තියෙනවා. ඔය පර්ෆෝම් කරන ඇඳී රැතියට යන්න වේද ලංකාවට. අනිකට නම් ආර්ථිකය මත තමයි මිනිස්සු ඡන්ද දෙන්නේ. දැන් ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් ලංකාවේ නම් වෙන වෙන දේවල් නේද, ජාතිවාදයට රටකට ඡන්ද දෙනවා. ඉතින් ඒ වගේ මොකක් හරි මේවා කරාම ජාතිය ආගම් කුල මලවල්ලා පිටටල් එහෙම නෙමෙයි. ආර්ථිකය හොඳට කරන්න පුළුවන් කියනට තමයි ජනාධිපතිව අගමැති කරන්නේ. ලංකාවේ ගත්තොත් නම් හැමෝම ෆේල් අපි දැක්කොත් ඉතින් බහුගේ අවුරුදු කීපකනේ. හරි, ඊට පස්සේ අපි තව නිවුස් ඇතුළත් most ශ්‍රී ලංකන් cannot afford the house aimed state protected building material oligopolies study කියලා. ඇත්තට මේක බලන්න මේ කියන්නේ ස්කැපිට් 5000 ගයක් හදලා කොහොමද මේ ඉන්ඩෙක්ස් වැලියු එක කියලා. ඉතින් එන්න එන්න එක එක සෙන්චරි වල කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඔගන පේනදි 2000 ඊට පස්සේ මේක පෙන්නවා ක්වාටර් වල වෙන 2019 දී කොහොමද, 2020 දී කොහොමද, 21 දී කොහොමද මේ කිරියල වසර වලනුත් පෙන්නනවා. ඉතින් මේවත් ඉතින් තියාගන්න ඇත්තටම අපේ දැනුමට වටනේ. දැන් ශ්‍රී ලංකා ටැක්ස් රෙවනිව් ෆෝ ද 2023 රිසීව්ඩ් අප් ටු වන වෙන ඇති බිලියන 2752. ඉතින් අපි දැන් ටැක්ස් ගහන එකෙන් රටක් දියුණු වෙන්නේ කොහොමද කියලා. ඒවා ඉතින් සංවර්ධනයට යොදනවා නම් දියුණු වෙන්න පුළුවන්. ඒ එතකොට ඒ වගේම කියන්නේ අපේ ෂෙයා මාකට් ෆුල් අපේ Facebook page එකේ අපි ෂෙයා කරන මේ ඔක්කොම නිවුස් එකකටත් කියලා බලන්න. ඩීටේල් බලන්න නම් ඕගලට බලා ගන්න පුළුවන්. අපි ආයි කියොත් එහෙම අපේ SI එකේ සහ අනික් ඇනලිසිස් වලට එතනින් ගිහලා අපි දකින්නවා. ඇත්තටම ඕගලන්ට පේනවා ඇති top 10 gainers ලකින් ගත්තොත් ඔතී ස්ක්‍රැප් එක පුලට ඇහිලා තියෙනවා. UB ෆයිනෑන්ස් එක තියෙනවා, AAIC එක තියෙනවා. ඒ ටික තමයි මේන්ම කම්පැනි වලින් අපි දකින්නේ. top 10 losers ගත්තොත් එහෙම ඒ ටිකෙත් විශේෂයෙන් නම් කතා කරන්න මම දකින්නේ විදුලෝක එක තියෙනවා. නමුත් පුල ඇහිලා තියෙනවා losers වලට. එතකොට අපි top 10 share volumes දැක්කොත් එහෙම ඒවයි උඩම ඉන්නවා ස්ක්‍රැප් එක. ඊට පස්සේ බිල් එක, ඩිස්ටිලර්ස් එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා, ලංකා ක්‍රෙඩිට් ඇන් බිස්නස් එක තියෙනවා, ඉන්ඩස්ට්‍රියල් ඇස්පස්ටික් තියෙනවා, සම්පත් එක, LOFC එක, AMF එක, ඒ වගේම චෙවරන් ඩුප්ලිකන්ට් එක. චෙවරන් ටෙක් කාලෙට පස්සේ හෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් කොරම් මේවයි ගිහිල්ලා බලමු. අද ටෙක්නිකල්ස් වලටත් බොඩක් හිත බලමු. අපි මේ කීප එකම බිල් එක මට හිතෙනවා බලන්න අපි කාර් එකකින් බලපු නැති ඉන්න DIL බිල් එක. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති වැටෙන වැටලා පල්ලෙහාටම වැටලා තින්නේ ඒක. පල්ලෙහාම රෙසිස්ටන්ස් ලෙවල් එකේ තියෙනවා ඔයගොල්ලෝ බලන්න ඇති. දැන් මේ ගත්තොත් එහෙම බෝලිංජ බෑන්ඩ් එක කොච්චර පල්ලෙහාට යට කෙරවල ඉන්න දිගේ තමයි මේ හරි යන්නේ. දැන් බෝලිංජ බෑන්ඩ් විත් එක ගත්තොත් නම් පල්ලෙහා මේ බන් මේ ක්‍රොස් දිකටම සෙල් බයි සෙල් බයි හෝල්ඩ් කරලා තියෙන්නේ. ඒකට දැන් මෙන්න මේ හරි දැන් බලන්න සෑහෙන දැන් සෙලින් ටිකක් ගිහිල්ලා තියෙනවා. ලොකු වොලියුම්ස් වලින් ගිහිල්ලා තවත් වැටිලා මෙන්න මේ හරි තියෙනවා. දැන් ප්‍රයිස් එක ගත්තත් බිල් එකේ තියෙන්නේ 4යි. දැන් අද 4:50ක් තිකින්ලා තියෙනවා. ඒකට සෑහෙන විදිහට බිල් එක වැටිගෙන වැටිගෙන හිටලා තියෙන මේකත් කවුරු දන්නවද කියන්න. මොකක් හරි මේකේ කෙනෙක් දාලා තිබ්බ මට නිවුස් එකක්, මට මතක නෑ හරියට මොකක්ද කියලා. බිල් එකේ මේක අඩු වෙන්න හේතුව මේකයි කියලා. ඇත්තටම එහෙම දන්න කෙනෙක් ඉන්නනම් පොඩ්ඩක් මේක කමෙන්ට් එකක් දාන්න, අනිත් පැත්තට එක ෂෙයා කරන්න. ඒ වගේම අපි ගත්තොත් එහෙම සම්පත් එකක් බලමු. අපි කාලෙකින් බලපු ඇති ෂෙයා එකක් ඉන්නවා. ෂෙයා සතරවට බාන්න බැරිලා මේ කලින් දවස් ටිකේ. සම්පත් එක ගත්තොත් එහෙම සම්පත් එක නම් මේ හැරි උල්ට ගිහිල්ලා වගේ බැඳි හෝල් තියෙන. ඉතින් මේ හැරිම ගත්තොත් එහෙම සම්පත් එක නම් පොඩ්ඩක් හියුජ් සෙලින්ක් එකක් කියලා තියෙනවා. ඊයේ අද වගේ දවස් ටිකේ වරන් පේලා තිබුණ මේ බාර පොඩ්ඩක් සෙලින් මේ බයින් එකක් කියලා තියෙනවා. පොඩක් OBV එක වැඩි වෙලා තියෙනවා. ඒකට මේක උඩ හරියේ තියෙන හෝල් ලකුණු තමයි සම්පත් එක නම් පෙන්නන්නේ. අපි තාම මොකද්ද තිබ්බේ, LLUB එකනේ. අපි කාලෙකින් බලපු නැති නිසා LLUB බලමු කියලා. චෙවරන් ලුබ්‍රිකන්ට් එක
එල්එල්යුබී එක ගත්තොත් මේ අද ලොකු වොලියුම් එකක් ඇද දිනව ගන්න පෙර ඇති බොලින්ජ් බෑන්ඩ් එකේ උඩ කෙරවල කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම RSI උඩට ගිහිල්ලා තියෙනවා ලොකු වොලියුම් එකකින් ඉතිරි තියෙනවා. OBV එකත් ලොකු උඩට ගිහිල්ලා තියෙනවා. මේක මොකක්ද ඇත්තටම ඩිවිඩන්ඩ් අනවුස්මන්ට් එකක් දුන්නේ නැහැ මන් දන්නේ නැති නම් කවුරුද දන්නා නම් මේකත් කියන්නේ ඇයි එල්එල්යුබී මෙහෙම ගියේ කියලා මොකක් හරි හේතුවක් තියෙනත් ඕනේ. ඉතින් හේතුවක් නැතුව දෙයක් නැහැ නේ. එල්ලෝ FC එකත් අද ඒ වගේම පොඩි වර්ධනයකට ගිහිල්ලා තියෙනවා. එල්ලෝ FC එකත් ඔන්නම් පොඩ්ඩක් බලමුනේ. අපි කාලෙකින් මේ ෂෙයාර්ස් බලපු නැති හින්දා මෙතන එක මට මිස් වුණාද කියලා තියෙනවා. නැත්තම් අපි දිගට මිස්සර බලාගෙන ආවා. කවුරුත් කමෙන්ට් එකක් දාලා තිබෙන්නේ නැහැ බලන්න කියලා. එල්ලෝ FC එක ගත්තොත් ඒක නම් එහෙම ලොකු වෙනසක් නැහැ. මෙන්න මෙතන පොඩි MACD එකේ බයි ක්‍රොස් එකක් ඇදලා තියෙනවා. පොඩ්ඩක් බොඩිජ බෑන්ඩ් එකෙත් පොඩ්ඩක් උඩ කෙරවලට ගැවෙන්න වගේ කියලා තියෙනවා. අන්තිම කැන්ඩල් දෙක තුන වගේ ටික තමයි තියෙන පොඩි පොඩි පොසිටිව් ගතියක් තියෙනවා RSI එක ගත්තොත් එහෙමනේ. හරි අපි එතනින් යන top 10 share turnovers වල top 10 share turnovers වල ගත්තොත් එහෙමයි සම්පත් කුඩින්ම ඉන්න LLUB න JKH Mastercorp ස්කැප් එක ඩිස්ටිලර්ස් ක්‍රොසින් එක තියෙන AAIC එක 13%කින් කියලා තියෙනවා බණේ. AAIC නම් ලොකුම එකක්. ඒකත් කවුරුද දන්නම් කියන්නේ ඇයි මේ ඉන්ෂුරන්ස් කම්පැනියක් වෙච්ච මේක යන්නේ කියලා. CTC එක තියෙන එක්ස්පෝ කොමර්ෂල් බැංක්. අපි AAIC එක බලමු අතරම් පොඩ්ඩක්. ඇත්තටම මේ ඇනලිස්ට් එක බලන්න ඕනේ කියලා. කාලෙකට පස්සේ මම කියන්නේ AAIC එක ඇත්තටම නිකන් හරි ඇබ්නෝමල් ගතියකින් මෙච්චර කියලා තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති RSI එක මේ පල්ලේ හැමතිර ටක් කරලා කියලා තියෙනවා. මෙතන ලොකු වොලියුම් එකක් ඇදලා ලොකු කැන්ඩල් එකක් ඇදලා තියෙනවා. හරි ඇබ්නෝමල් ගතියක් තියෙන්නේ මේ OB එක ඇතර ලොකු වොලියුම් එකකින් කියලා තියෙනවා. මේත් කවුරු දන්න පොඩි කමෙන්ට් එකක් දාන්න. එතන මම නම් රීසන් එක දන්නේ නැහැ මොකද්ද කියලා මෙහෙම යන්න. සමහරදී අපි සෙක්ටර් ඇනලිසිස් එකේ මෙන්න බලන වගේම සෙක්ටර්ස් කීපයක් බලමු. ඔයගලන්ට ඕනි සෙක්ටර්ස් නම් කියන්න. ඔයගලගේ ඉන්නකොට ඇත්තටම අපි කියන්න කන්සියුමර් සර්විස් ගත්තොත් එහෙම ඊ කතා කළා වගේ තමයි. හැබැයි අද පොඩ්ඩක් RSI එක වර්ධනයක් වෙලා තියෙනවා. මේකේ ගත්තොත් මේ RSI එක පැත්තෙන් නම් අපි තව ගත්තොත් එහෙම නේද ෆුඩ් ඇන් බේවරේජ් බලමු නැවතත්. ෆුඩ් ඇන් බේවරේජ් වලත් ඔය වගේ වර්ධනයක් තියෙන කියලා පොඩ්ඩක් ලෝඩ් වෙන යනවා. අපේ chart එක ලෝඩ් වෙන පොඩි වෙලාවක් යනවා. නැතක අපි දාලා බලමු ෆුඩ් ඇන් බේවරේජ් වල ගත්තේ මොකද කියලා. ෆුඩ් ඇන් බේවරේජ් ගත්තොත් ඒකෙත් අපිට මේ පොසිටිව් ගතියක් වෙන RSI එකේ අද පොඩ්ඩක් මේ කැන්ඩල් එක වැදලා තියෙන එකත් එක්ක මෙතන පොඩි බයි හුක් එකක් වැදලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ පේන ඇති කලින් දවස් වල නම් ලොකු ඔබි එකේ ගත්තත් එම වොලියුම්ස් වල ලොකු සෙලින්ග්ස් ටිකක් ගිහිල්ලා තියෙනවා. අපි අවසාන වශයෙන් බැංක් පැත්තත් පොඩ්ඩක් බලමු. මේ සෙක්ටර්ස් තුනයි ගන්න හැමදාම ඔයගොල්ලන්ට වෙන සෙක්ටර්ස් ඕනි කියලා හිතනවා නම් කියන්න. ටිකස්ට් කරන්න අපි දාන්නම්. බැංක් පැත්ත ගත්තත් අර ඊයේ කතා කළා වගේ තමයි. තින් ලොකු වර්ධනයක් නැහැ. බැංකුත් තියෙන හෝල්ඩ් සිග්නල් එක තමයි. අපි ඕන ඇනලිස්ට් එකට අවසාන වශයෙන් ගියොත් එමෙ ධම්මික පෙරලාගේ හේ කැප් එක පොඩි වර්ධනයක් තියෙනවා ඇත්තටම. එයරින් HEXP එක තියෙනවා. වෙනින් එහෙම අපිට කියන්න තරම් ලොකුම වර්ධන නැහැ. හැරීකේ ගත්තොත් එමෙ මෙස්ට්‍රොකොප් එක තමයි මම ඉතින් ක්‍රොසින් කට් තිබ්බා වගේ මතකයි. මෙස්ට්‍රොකොප් එක 7% වර්ධනයක් ඇහිලා තියෙනවා. HND වැඩි කරන් ඉන්න තිය අපිට කියන්න අමාරුනේ. යද්දීකේ ගත්තත් ජට් පීරිස් එක 3%ක් විතර වර්ධනයක් තියෙනවා. අයි අඩු වෙලා තියෙන නමුණු කුල්ල ලොකුවටම. එතකොට ෂාරගේ අපි ෂෙයාර් එකට ගියොත් එහෙම ෂාරගේ ෂෙයාර්ස් වලින් එල්ලෝ FC එක තිබ්බ අපි දැක්ක අතර වර්ධනයද පොඩි පුස්සලා ප්ලාන්ටේෂන් එකේ තියෙන පොඩි වෙනසක් වෙලා. අශෝක් පතිරගේ 13% AIS එක තමයි අපි කිය ඇබ්නෝමල් වර්ධනයක් තියෙනවා කියලා. මොකද කියලා බලන්න කියලා ඔරු දන්නවනะ. හරි ඔය ටික තමයි කතා කරන්න තියෙන. එහෙනම් කමෙන්ට් එකක් දාගෙන ඉන්න ඔයාලා සිල් දරනම උත්සන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා.